ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ channel එකට මම අද ඔයාලට අරගෙන ආවේ අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා යුරෝපීය රසට අපිට හදා ගන්න පුළුවන් හරිම රස ඩෙසර්ට් එකක් අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා මුලින්ම pan එකක් ලිපේ තියලා ඒකට මම එකතු කරගන්නවා සීනි මේස හැඳි 3ක් 4ක් විතර එකතු කරලා අපි මේ සීනි ටික හොඳට කැරමල් වෙන්න අරින්න ඕන ඉතින් ඔයාලා අඩු ගින්දරේ මේ සීනි ටික හොඳට කැරමල් කරගන්න ලස්සන පාටක් එනකම් ඉතින් මේ විදියට සීනි ටික කැරමල් වීගෙන එනකොට අපිට පුළුවන් කිරි මිලිලීටර් 300ක් මේකට එකතු කරගන්න ඉතින් ඔයාලා කිරි ගන්නකොට පොල් කිරි ගන්නත් පුළුවන් නැත්නම් පිටි කිරි ෆ්‍රෙෂ් මිල්ක් මේ ඕනි එකක් ගන්න මිලිලීටර් 300ක් ඉතින් කිරි ටික ගන්නකොට හොඳට රත් කරලා ගන්න මොකද දැන් මේ කැරමල් එකට එකතු කරපු ගමන් මේක නැත්තම් අපි කිරි එක කූල් පිට එකතු කරොත් මේක කැට ගැහෙනවා ඒ නිසා කිරි ටික හොඳට රත් කරලා ගන්න ඊළඟට මම තව සීනි මේස හැන්දක් විතර එකතු කර ගන්නවා දැන් අපිට පුළුවන් තලාගත්ත එනසාල් දෙකක් විතර ලුණු කුඩු ඇඹින්දක් ඒ වගේම වැනිලා ටිකක් මේකට එකතු කර ගන්න එතකොට මේ අතුරු පස එක හරිම රසයි සුවඳයි දැන් අපිට තියෙන්නේ මේ ටික පොඩ්ඩක් හොඳට උතුරව ගන්න ඊළඟට අපිට පුළුවන් මේක ලිපෙම් අයින් කරලා හොඳට නිවෙන්න අරින්න ඉතින් ඔයාලා කැමති සීනි ප්‍රමාණයක් දාගන්න මොකද සමහර අය සීනි ගොඩක් ගන්න කැමති නැහැ ඒ නිසා මේස හැඳි 5ක් 6ක් වගේ මේකට දාගත්තම හොඳටම ඇති දැන් අපිට අවශ්‍ය වෙනවා බිත්තර දෙකක්. ඉතින් මේ වගේ භාජනයකට බිත්තර දෙක ඉස්සෙල්ලම කඩලා දාගෙන පොඩ්ඩක් බීට් කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ අපි මේ හදලා නිවෙන්න තියපු කිරි මිශ්‍රණය මේකට එකතු කරගන්න. එකතු කරලා හොඳට මේක විනාඩි දෙකක් විතර බීට් කරගන්න. දැන් අපිට පුළුවන් අපි හදාගත්ත මේ මිශ්‍රණය පෙරා ගන්න. පෙරාගත්තට පස්සේ මේ වගේ පිරිසි අඬු කෝප්පවලට තමයි අද මම මේ ඩෙසර්ට් එක හදන්නේ මොකද හැම ගෙදරකම මේව තියෙනවා අපිට හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ වගේ කෝප්ප තුනක් විතර අරගෙන අපි මේ පෙරාගත්ත මිශ්‍රණය මේකට පුරව ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ටිකක් ඉඩකඩ තියෙන භාජනයක් ගන්න අරගෙන අපි මේ හදාගත්ත කෝප්ප ටික මේකට දා ගන්න ඕන. දාලා එකට වතුර ටිකක් එකතු කරලා සාමාන්‍යයෙන් කෝප්පේ භාගයක් වගේ පිරෙන ප්‍රමාණයට වතුර දාගත්තම ඇති දාලා මේක හොඳට සීල් වෙන්න වහන්න වහලා මධ්‍යම ගින්දරේ පැය භාගයක් විතර මේක ස්ටීම් කරගන්න ඕන ඒ කියන්නේ හුමාලෙන් තඹ ගන්න ඕන ඉතින් පැය භාගයකට විතර පස්සේ තමයි මේ තියෙන්නේ දැන් හොඳට මේක සෙට් වෙලා තියෙනවා රස පුඩින් එකක් විදියට හැදිලා තියෙනවා ඉතින් කැමති කෙනෙක්ට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාලා පැයක් දෙකක් විතර තියලා ගන්න නැත්නම් රස්නේ පිටු මේ විදියට කන්නත් පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මම ඉන්නම් ඔයාලට සුබ දවසක්.